දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පින්නතනි අදත් මේ නිර්මල පරියාප්තිය අසන්නෙම්වා නිර්මල පරියාප් දරන්නෙම්වා කියන කාරණාවයි සාකච්ඡා කරමින් හිටියේ. එතන නිර්මල පරියාප්තිය අසන්නෙම්වා දරන්නෙම්වා කියලා සඳහන් කළේ බණ අහන හැම මොහොතකම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම අහන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම අපිට අහන්න තියෙනවා නම් ඒක කොයිතරම් වටිනවද, ඒක කොයිතරම් ශ්‍රේෂ්ඨද. අපිට අවශ්‍ය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පමණයි. මොකද අපි ඉස්සරලා දේශනාවෙත් ඒ කාරණාව සාකච්ඡා කළා. අපි සසරෙන් මිදෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. ආන් ඒ බව දන්න නිසා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ අයිතිය කාටවත් දුන්නෙම නෑ. ධර්ම රත්නයේ අයිතිය භාග්‍යතුන් වහන්සේ සතුමයි. ඒ අයිතිය දුන්නේ නෑ කියලා කියන්නේ වෙන කාටවත් මේ ධර්ම රත්නයේට යමක් එකතු කරන්නත් බෑ, වෙන කාටවත් මේ ධර්ම රත්නයේ යමක් අඩු කරන්නත් බෑ. භාග්‍යතුන් වහන්සේගේ ප්‍රමාණය විතරයි ලෝක සත්වයාට පිහිට වෙන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණය භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් ඒ නිර්මල පරයාප්තිය නිරන්තරයෙන් අපිට අහන්න ලැබෙන්න අපි සංසාරේ විශේෂපින් කරලා තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, මේ නිර්මල පරයාප්තියම අහන්න ලැබෙන්න ඕනේ නිවන් දක්නා ජාති දක්වා. අපි ඒ කාරණාව විශේෂයෙන් ප්‍රාර්ථනා කරලා තියෙන්නත් ඕනේ. නිර්මල පරයාප්තියම අහන්න ලැබෙන්න ඕනේ කියන කරුණ ප්‍රාර්ථනා කරලම තියෙන්න ඕනේ. නිර්මල පරයාප්තිය අහන්න ලැබුණේ නැත්තම් සමහර වෙලාවට අපි සිද්ධ කරගන්න පින්කම් වල බොහෝ අඩුපාඩු තියෙනවා. සමහරලාට සම්මා දිට්ඨික පින්කමක් කරගන්න බැරි වෙන්නමත් පුළුවන්. නිර්මල දේශනාවෙන් තමයි හරියටම පින්කම් කරගන්නේ කොහොමද කියන කාරණාව, මේ සසරෙන් මිදෙන්න කොහොමද කටයුතු කරන්න කියන කාරණාව අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පහුගිය දේශනාව අවසන් කළේ අපි මේ බුදුන් සරණ යෑම පිළිබඳව සිහිපත් කරමින්. නිර්මල පරයාප්තිය අපිට අහන්න ලැබුණා නම්, නිර්මල පරයාප්තියම අපි දරනවා නම්, අපි දැනගන්න ඕන හරියටම බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කොහොමද කියන කාරණාව. එහෙනම් මේ සරණ කියන කාරණාව කොච්චර වටිනවද කියන එක අපි ටිකක් වැඩිපුර සාකච්ඡා කළා. මොකද පන්සිල් ගන්න ගියහම අපි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන එක පාරයි. හැබැයි පන්සිල් වලට කලින් අපි තිසරණ සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක අපි තුන් පාරක් කිව්වා. එනම් පාණාති පාතා එක පාරක් කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියන එක තුන් පාරක් කීවේ ඊතා විශේෂ නිසා කියන කාරණාවත් අපි පහුගිය දේශනාවේ සාකච්ඡා කරන්න යෙදුණා. හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනෙකුට මොනතරම් පිහිටක් සරණක් ආරක්ෂාවක් තියෙනවද? එමනම් හරියටම සරණ යන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ සැක නොවෙන්න ඕනේ. ඒක තමයි සරණ යන පළවෙනි ක්‍රමය. සරණ යන ක්‍රම හතරක් තියෙනවා. බුදුන් සරණ යන ක්‍රම හතරක් මේ ශාසනයේ තියෙනවා. එකක් ආත්ම සන්නීයාතන සරණාගමණය. එතකොට සරණ යන පළවෙනි ක්‍රමය ආත්ම සන්නීයාතන සරණාගමණය. මගේ ආත්මය භාග්‍යතුන් වහන්සේට පූජා වේවා. දෙක තත්පරායන සරණාගමණය. තුන ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණය. මම භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා. ඉතින් ශිෂ්‍යයා වෙනවා කියලා කියහම කොයිතරම් කීකරු වෙන්න වෙනවද? ශිෂ්‍යයා ගුරුවරයාට කොච්චර කීකරු වෙන්න ඕනද? ඒ කාරණාව හැමම දරන්න ඕනේ. ඒ කියන්නේ මේ වර්තමාන ශිෂ්‍යයා ගැන එහෙම නෙමෙයි කියන්නේ. අතීත ශිෂ්‍යයා අහිංසකට තමන්ගේ ගුරුවරයා කිව්වා ශිල්ප පිහිටන්න නම් මිනිස්සු 1000ක් මරන්න කියලා. පළවෙනි පාර කිව්වා ස්වාමීනි මැස්සෙක් මදුරුවෙක්වත් මරන්න බැරි මම කොහොමද මිනිහෙක් මරන්නේ කියලා. එහෙනම් ඔබට ශිල්ප පිහිටන්නේ නැහැ කිව්වා.
එමනම් ගුරුවරයා කියපු නිසා මිනි මරන්න තීරණය කළා. ගුරුවරයා කියනවා නම් මම මිනි මරන්නම්. මීට වඩා ලෝකෙ කරන්න දෙයක් නැහැනේ. එහෙනම් ගුරුවරයාට කොයිතරම් කීකරුද? ආන් එහෙම කීකරු ශිෂ්‍යයෝ ගැනයි මෙතන කතා කරන්නේ. ශිෂ්‍ය භාව උපගමන සරණාගමනේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ එපා කියලා තියෙනවා නම් එපාම එපාම තමයි. ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණයෙන් සරණ යනවා කියන්නේ ඒකයි. අවසාන කාරණාව පණිපාත සරණාගමණය. මොකද මේ පණිපාත සරණාගමණය කියලා කියන්නේ ගුණය දැක සරණ යනවා කියන එක. භාග්‍යතුන් වහන්සේගේ මහ ගුණ කදම්බේ දැකලා ඒ සත්‍යතාවය වටහාගෙන මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා සරණ යන එක තමයි පණිපාත සරණාගමණය කියලා කියන්නේ. මේ ක්‍රමවලින් අපිට සරණ යන්න පුළුවන්. තවත් කෙටියෙන් සඳහන් කෙරුවොත් භාග්‍යතුන් වහන්සේ කිසිම ආකාරයකින් මට සැක නැහැ කියන තැනට යන්න ඕනේ. කිසිම විදිහකින් මට භාග්‍යතුන් වහන්සේ සැක නැහැ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කිසිම දෙයක් සැක නැහැ කියන කාරණාවයි. සමහර කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ ලස්සන සැකයි. සමහර කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ ශාරීරියේ විවිධ දේහ ලක්ෂණ, උස ප්‍රමාණයන්, ශක්තියින් ඒ දේවල් සැක සහිතයි. මේ එක ලක්ෂණයක්වත් එහෙම සැක වෙන්න බෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. 80ක් අනු ව්‍යංජන ලක්ෂණ වලින් යුක්තයි. 216ක් මංගල ලක්ෂණ වලින් යුක්තයි. මේක ලක්ෂණයක්වත් සැක නැතුව මම භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ රූප ස්වභාවය කොයි වගේද කියන කාරණාව කවදාවත් වචනයෙන් කියලා ඉවර කරන්න බෑ. අපි අද ඉතාම ලස්සනට අපේ සිත් ඇදගන්න, හිත බැඳෙන, නිමෙන, තැම්පත් වෙන, දැක්ක ගමන් වැඳ වැටෙන්න හිතෙන ලස්සන බුදු පිළිම අපි දකිනවාද? හැබැයි ඒ ප්‍රතිමාව කොයි තරම් ලස්සනද අපිට දැක්ක ගමන් වඳින්න හිතෙනවා. හැබැයි ඒ ප්‍රතිමාවට වඩා ලක්ෂ කෝටි වාරයකින් භාග්‍යතුන් වහන්සේගේ රූපේ සුන්දරයි. එනිසා අපිට භාග්‍යතුන් වහන්සේ මෙහෙම දැක්කේ නැති නිසා අපිට හිතා ගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ වටේට රශ්මි මාලාවක් තිබුණා, රියන් හතරක් වටේට පැතිරෙන. ඒකට කියන්නේ ව්‍යාම ප්‍රභා කියලා. රියන් හතරක් ශරීරයෙන් එළියට ඒ රශ්මිය ගලනවා. ඒකට තමයි ව්‍යාම ප්‍රභාවය කියලා කියන්නේ. ඒ රශ්මි මාලාවෙන් එළියට රියන් 80ක් දුරට තවත් රශ්මි මාලාවක් විහිදෙනවා. ඒකට කියන්නේ අසිති හස්තිය ප්‍රභා කියලා. සමහර වෙලාවට පූර්ණ චන්ද්‍රයා අහසේ දකින ඇතැම් දවසක අපි දකිනව හඳට ටිකක් ඈතින් වෙනම රැස් වලල්ලක් තියෙනවා. අපි ඒකට කියනවා හඳ මඩල කියලා. අපේ සමහර වැඩිහිටියෝ කියන්නේ හඳ මඩල හඳට ළඟින් තියෙනවා නම් වැස්ස ළඟයි කියලා කියනවා. හඳ මඩල ඈතයි නම් අපි කියනවා බොහොම කල්යයි තව වහින්න කියලා වැඩිහිටියෝ එහෙම අනාවැකි කියනවා. එහෙනම් අපිට දැකලා පුරුදුයි හඳට වඩා ටිකක් ඈතින් වෙනම රශ්මි මාලාවක් තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයට රියන් හතරක් දුරින් ආන් ඒ වාගේ වෙනම රශ්මි මාලාවක් තියෙනවා. ඒ රශ්මි මාලාවට එළියෙන් 80 රියනක් දුරට පැතිරෙන තවත් රශ්මි මාලාවක් තියෙනවා. ඒකට තමයි කියන්නේ අසිති හස්තිය ප්‍රභා කියලා. එතකොට මේ රශ්මි මාලා දෙක, මේක ෂඩ්වර්ණ රශ්මියනේ. අඳේ රශ්මිය වාගේ කහපාට විතරක් නෙමෙයිනේ. එතකොට මේ රශ්මි මාලා දෙක මැද්දේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට මැණික් ප්‍රාකාර දෙකක් මැද්දේ ඝන රත්තරන් පිටක් තියලා වාගේ තරම් අපූර්වට දිලිසෙනවා භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ රූප ධාතුව රන්වන් පාටයි. ඒ කියලා කියන්නේ අපි ඊට කලින් විස්තර කරලා තියෙනවා මේ අපි ගාව තියෙන රත්තරන් වල පාට නෙමෙයි කියලා. එහෙනම් ලෝකේ තියෙන හැබෑම රත්තරන් වලට කියවේ ජාත රූප කියලා. එහෙම නැත්නම් ජම්බෝ නද නිෂ්ක කියලාත් කියනවා. ඒ හැබෑ රත්තරන් තියෙන්නේ මහ මුහුදේ. මහසાગරයෙන් තමයි ගන්න. අපි ගාව තියෙන රත්තරනුත් සාගරයෙන් ගත්තේ වුණා නම් ඒව තමයි ලෝකේ තියෙන විශේෂම රත්තරන්. හැබැයි මේ රත්තරන් අද ලෝකේ නැතුව නෙමෙයි. අදත් මේ රත්තරන් ලෝකේ තියෙනවා කියලා සඳහන් කරනවා. සාගර පතුලට කිමිදෙන්න අති දක්ෂ පුද්ගලයෝ සාගර පතුලට ගිහිල්ලා මේ රත්තරන් අරගෙන එනවා කියලා සඳහන් කරනවා. ඔය ඉන්දියාව වගේ රටවල් වල අති විශේෂ මිලකට ඒ රත්තරන් වෙනම විකිණෙනවා කියලා සඳහන් කරනවා. ආන් ඒ රත්තරන් වල පාටයි භාග්‍යතුන් වහන්සේගේ ශරීර වර්ණය.
අපි පිත්තල භාජනයක් අලුත්ම පිත්තල භාජනයක් මැදලා තියහම ඒක හරියට දිලිසෙනවා. අපිට හිතෙනවා මේක රත්තරන්ද කියලා. ඒ වුණාට අපි පාවිච්චි කරන රත්තරන් මාලයක් වලල්ලක් එතෙන්ට ගෙනihin තියහම අපිට හොඳට පේනවා පිත්තල වලට වඩා වෙනම රත්තරන් කැපී පේනවා කියලා. එහෙනම් ඒ අපි ගාව තියෙන රත්තරන්. එහෙමනම් අපේ රත්තරන් වලට වඩා ජාති රූප දිලිසෙනවා කියලා එතකොට අපිට තේරෙනවා. භාග්‍යතුන් වහන්සේගේ වර්ණයේ එහෙමයි. ඒ තරම් ලස්සන රූපයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ නිසානි කිව්වේ දේවාති දේවයි කියලා. බ්‍රහ්මාති බ්‍රහ්මයි කිව්වා බ්‍රහ්මයන්ට. බ්‍රහ්මෙක් භාග්‍යතුන් වහන්සේ දිහා බලහම මේ අතිශයින්ම ලස්සන රූපයක් තියෙන මේ ලෝකේ වර්ණනා කරන්න බැරි රූපයක් තියෙන බ්‍රහ්මයෙකුට හිතෙන්නේ මේ බ්‍රහ්මෙක් කියලා. ඒ කියන්නේ බ්‍රහ්මයන්ට වඩා ඊටම ලස්සනයි. දේවාති දේවයි දෙවියන්ට වඩා කොච්චර ලස්සනද? සියල බ්‍රාහ්මණයා ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ගුණ කියාපු ලස්සන කියාපු එක ගාථාවක සඳහන් කළානේ භාග්‍යතුන් වහන්සේ කොයිතරම් ලස්සනද කියලා. බ්‍රහ්ම භූතං අතිතුලං මාරසේන පමද්දෙනං කෝ දිස්වාන පසී දෙය්‍ය අපි කන්හා වියාතිකෝ. බ්‍රහ්ම භූතං අතිතුලං බ්‍රහ්මයන්ට ළඟාවෙන්න බෑ මේ රූපේ ගාවට තුලණය කරලා ඉන්න කිට්ටු වෙන්න බෑ බ්‍රහ්මයෙකුට ඒ තරම් ලස්සන රූපයක්. මාරයෙකුට අභිභවනය කරන්න බෑ ඒ රූපේ කවදාවත් ඒ තරම් ලස්සන රූපයක්. ඒ තරම් ලස්සන රූපයක් දැකලා කෝදිස්වාන පසී දෙයිය කවුද පැහැදෙන්නේ නැත්තේ භාග්‍යතුන් වහන්සේ දිහා බලලා. සියලු බ්‍රාහ්මණය සඳහන් කරනවා අපි කන්හා විජාතිකු මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම වංශයේ ඉපදිලා මේ තරම් භාග්‍යතුන් වහන්සේ ලස්සනයි. දෙවියන්ට බඹුන්ට වඩා ලස්සන වුණා වගේම භාග්‍යතුන් වහන්සේගේ වංශයේ තවත් බොහෝ ලස්සනයි ඉපදිලා හිටියා. නන්ද කුමාරයා කොච්චර ලස්සනද? අපි කතා කරනකොට මේ නන්ද කුමාරයා කියලා කතා කරනවා විතරනේ. නමුත් අපි හිතුවේ නෑනේ නන්ද කුමාරයා කියලා කියන්නේ කවුද කියලා. නන්ද කුමාරයා කියලා කියන්නේ සක්විති රජෙක්. එතකොට කවුද නන්ද කුමාරයා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේම මල්ලි. බුදුරජාණන් වහන්සේගේම මල්ලි. එකම තාත්තගේ දරුවෝ දෙන්නා බොහොම ලස්සනයි. අයියත් ලස්සනයි නේ මල්ලිත් ලස්සනයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ තරම් ලස්සනයි නම් නන්ද කුමාරයාත් ලස්සනයි. මොකද සුද්ධෝදන රජුරුවන්ගේ අනික් පුතා. එහෙනම් නන්ද කුමාරයාත් හරි ලස්සනයි. භික්ෂුන් වහන්සේලා නන්ද රහතන් වහන්සේට රැවටුණා. ඒ හින්දා පස්සේ නන්ද රහතන් වහන්සේට චෝදනා කෙරුවා භාග්‍යතුන් වහන්සේගේ සිවුරට සමාන සිවුරක් දරන්න එපා අපි රැවටෙනවා කියලා. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට වඩා අඟල් හතරක් මිටි කියලා. ආන්ගේ වගේ පුංචි වෙනස්කම් තමයි තිබුණේ. එහෙනම් මේ තරම් ලස්සන රූපයක් භාග්‍යතුන් වහන්සේට තියෙනකොට ඒ රූපේ සිද්ධාර්ථ කුමාරයාට නැති වුණේ නෑනේ. එහෙනම් සිද්ධාර්ථ කුමාරයාට දාව ඉපදිච්ච රාහුල කුමාරයා කොච්චර ලස්සන වෙන්නේ ඇද්ද? රාහුල කුමාරයාගේ ශරීරයෙන් උත් රැස් විහිදෙනවා. නන්ද රහතන් වහන්සේගේ ශරීරයෙන් උත් රැස් විහිදෙනවා. මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් මිනිස්සු රැවටුණා භාග්‍යතුන් වහන්සේ කියලා. ඒ තරම් ලස්සන රූප සම්පත් තිබුණා. නමුත් ඒ සියලු දෙනාමත් ඉක්මෙව්වා භාග්‍යතුන් වහන්සේගේ රූපයේ. ඒකයි මේ සියලු බ්‍රාහ්මණය අහන්නේ අපි කන් හා විජාතිකෝ. අපි ඒ වගේ උසස් කුලවල ඉපදුනෙත් නැහැ. අපි ඒ තරම් ලස්සනත් නැහැ. අපි සමහර වෙලාවට කළුයි. සමහර කට්ටිය උසයි. සමහර කට්ටිය මිටි. සමහර කට්ටිය මහතයි. සමහර අය කෙට්ටුයි. ඉතින් මේ ආන් එහෙම කුලවල ඉපදිච්ච අපිට භාග්‍යතුන් වහන්සේගේ ලස්සන ගැන කතා කරන්න පුළුවන්ද? අපිට තේරුම් ගන්න පුළුවන්ද ඒ ලස්සන? ආන් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න එක හරි අමාරුයි. එහෙනම් ඒක දරන්න වෙන්නේ ශ්‍රද්ධා මාත්‍රයෙන්මයි අපිට භාග්‍යතුන් වහන්සේ දරන්න වෙන්නේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ ගුණවලින් යුක්තයි, මේ විදිහට ලස්සනයි, මේ විදිහේ ලක්ෂණවලින් යුක්තයි, මේ ආකාර ප්‍රාතිහාරයන්ගෙන් යුක්තයි කියලා සඳහන් කරාම එක එල්ලේ හිස් මුදුනින් දරන්න පුළුවන් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ තරම් කාලයක් පාරමිතා පිරුවේ මෙතෙන්ට එන්නයි කියලා. එක බමුණෙක් බුදුරජාණන් වහන්සේගේ උසමනින් ඉඳලා හැත්ති වුණා.
එදා ලොකු උණ ගහක් අරගෙන ගියා. උස උණ ගහ අරගෙන ගිහිල්ලා උසමයි ඉඳලා ඇස් තියෙනකොට ඒ උණ ගහ උස තිබුණේ බුදුරජාණන් වහන්සේගේ ධන මඩල ගාවට විතරයි. බමුණා ඊට වඩා දිග උණ ගස් දෙකක් ගැට ගහගෙන ඊළඟ දවසේ එනවා. එදා බුදුරජාණන් වහන්සේ ඇහුවා බ්‍රාහ්මණය මොකද්ද කරන්න හදන්නේ කියලා. ස්වාමීනි මම මේ ඔබ වහන්සේගේ උස මයින්ඩල හැත්තියි. ඒ වෙලාවේ සඳහන් කළා බ්‍රාහ්මණය මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් මම පාරමිතා පිරි කාටවත් මගේ උස මයින්ඩ දෙන්න නෙමෙයි කියලා. එහෙනම් ගුණයේ උස මයින්ඩක් බෑ, රුවේ තරම මයින්ඩක් බෑ, කායික ශක්තිය හිතා ගන්නත් බෑ. අපි අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය චද්දන්ත කුලයේ ඇත්තු කී දෙනෙකුගේ ශක්තිය භාග්‍යතුන් වහන්සේගේ පියවි ශරීරයේ ශක්තිය හැටියට තියෙනවද? චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය. චද්දන්ත කුලයේ ඇතෙකුට මිනිස්සු කී දෙනෙකුගේ ශක්තිය තියෙනවද? චද්දන්ත කුලයේ ඇතෙක් මිනිස්සු කෝටි 1000ක ශක්තිය දරනවා. ඒක චද්දන්තයෙක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේට චද්දන්ත කුලයේ ඇත්තු 10ක ශක්තිය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කයේ ශක්තිය චද්දන්ත කුලයේ ඇතු 10ක වෙච්චාම මිනිස්සු කෝටි 10000ක ශක්තිය. ආන් ඒ ශක්තියට කියන්නේ නාරායන සංඝත බලය කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එහෙම ශක්තිමත් වුණේ කොහොමද කියන කාරණා ධර්මයේ වෙනම විස්තර කරනවා. අපි මේ සියලුම ධර්ම කොටාශයන් ජීවිතේ දැනගන්නේ නැහනේ. දැනගන්නේ නැති හින්දා අපට සැක උපදිනවා. හැබැයි සැක උපදිනවා කියලා කියන්නේ සරණ බිඳිනවා. අපි ධර්ම කාරණා දන්නේ නැති වුණත් ධර්මයෙන් කියනවා නම් මෙහෙමයි කියලා ධර්ම රත්නේ කවදාවත් බොරු නෙමෙයි. ආන් ඒ හින්දා අපි ඒ කාරණා ඔක්කොම ඒ විදිහටම දරන්න ඕනේ. එහෙම නැතුව සැක උපදිනවා නම් සරණ බිඳිනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අපේ ශාස්ත්‍රූ කියලා සලකන අපි වෙනත් කෙනෙක් ශාස්ත්‍රූ හැටියට සලකන්න ගත්තොත් එදාට සරණ බිඳෙනවා. සැකයි නම් සරණ බිඳෙනවා. වෙනත් කෙනෙක් ශාස්ත්‍රූ බවට පත් කරගත්ත දවසේ ඒත් සරණ බිඳෙනවා. එහෙමනම් මේ සරණ බිඳගන්නේ නැතුව ජීවත් වෙනවා කියලා කියන්නේ ඔහු බෞද්ධයෙක් කියන එකයි. සරණ පිහිටපු කෙනානේ බෞද්ධයා වෙන්නේ. අපි සමහරලාට බෞද්ධ කියලා හිතාගෙන ජීවත් වෙනවා විතරයි. නෑ, සරණ ගියපු කෙනයි බෞද්ධයා බවට පත් වෙන්නේ. එහෙමනම් අදත් අපි කල්පනා කරලා බැලුවොත් සංක ජාතක කතාවේ සඳහන් කළේ බ්‍රාහ්මණතුමා තෙරුවන් සරණ ගිහිල්ලා හිටියා. ඒ නිසා මණිමේකලා කියන දෙව්දුව නැවක් මවලා ඒ නැව සත්‍රුවන් වලින් පුරවලා සංක බ්‍රාහ්මණතුමා උස්සලා අරගෙන නැවී තියාගත්තා. අතවැසියත් එක්ක පීනන්නේ, අතවැසිය ගත්තේ නෑ. ඇයි ගන්නෙත් කියලා ඇහුවා. එයාට තිසරණ නෑ කිව්වා. ඒ හින්දා ගන්න බෑ කිව්වා. ඊට පස්සේ බ්‍රාහ්මණතුමා තමයි නැවේ ඉඳගෙන තමන්ගේ පස්සෙන් පීනන අතවැසියට සරණ පිහිටවන්නේ. තෙරුවන් සරණ ගියාට පස්සේ උස්සලා අරගෙන තිබ්බා. එහෙමනම් මහසાગරයේ ආශ්‍රය කරගෙන මේ වාගේ ප්‍රතාපවත් දෙවිවරු ඉන්නවා. ඇයි මණිමේකලා වාගේ දෙව්දුවක් දෙවියෝ විසින් පත් කරලා ඉන්නේ සාගරේට? විශේෂයෙන් සඳහන් කරනවා අම්මා තාත්තා වාගේ අයට හොඳට සලකන අය මේ සාගරයට වැටුනොත් බේරගන්න කියලා. ඒකටයි මේ පත් කරලා ඉන්නේ. ඉතින් ඔය කාරණාව යටතේ අපිට මව්පියෝ ගැන කොච්චර දේවල් හිතන්න ඕනේද? අම්මා තාත්තට සලකන අය මේ සාගරයට වැටුනොත් බේරගන්න කියලා. එහෙමනම් එහෙම මහ බලසම්පන්න දෙවිවරු සාගරයට අධිපතිව ඉන්නවා. දෙවිවරු ඒ තරම් සාගරයේ දිහා බලනවා. එහෙනම් අපි හිතනවට වඩා සාගරයේ විශේෂයි. පින්නතුනි, එහෙමනම් ඇයි සුනාමි එන වෙලාවේ මේ දෙවිවරු සුනාමිය නතර කළේ නැත්තේ? අපිට ප්‍රශ්නයක් හිතෙන්නේ නැද්ද එතකොට? එහෙමනම් ඊළඟ කාරණාව ඒ යටවෙච්ච මැරිච්ච අය හරියටම සරණ ගිහිල්ලා තිබුණා නම් දෙවිවරු ඒ අය මරයිද? සුනාමියට අහුවෙලත් බේරිච්ච අය ඉන්නවා. ඔබ සුනාමිය ගැන හොඳට දන්න අය, අපි කාලයක් මුහුද ගොඩ ගන්නවා කියනකොට කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ මුහුද ගොඩට ආවා කියනකොට අපිට ඒක සැකයක් වුණා, අපිට ඒක පුදුමයක් වුණා. සමහරු පිළිගත්තා, සමහරු පිළිගත්තේ නෑ. නමුත් ඔබේ මගේ කාලේ මහසાગරයේ ගොඩට ආපු බව අපි හොඳටම දන්නවා. කැඩිලා බිඳිලා ගියපු ගොඩනැගිලිවල ප්‍රමාණය, ඒවා කොයිතරම් ශක්තිමත්ව තිබුණද
නමුත් අවසානයේ බලනකොට අත්තිවාරං විතරක් ඉතුරු වෙච්ච අවස්ථා අපි ඒ තැන්වල දැක්කා. නමුත් අපිට ප්‍රඥාව පහළ වුණාද මේ තරම් මහල් 10 15 20 25 උස ගොඩනැගිලි පෙරලපු මේ මහා ජල කඳ බුදු පිළිම විතරක් ඉතුරු කරලා ඇයි පෙරළුවේ කියලා. අවදි වෙනවනම් අවදි වෙන්න කොච්චර දේවල් තියෙනවද? එහෙනම් අර බේරිච්ච මිනිස්සු අතර හුඟක් පින් තියෙන අය ඉන්න ඇති. විශාල පිරිසක් විනාශ වුණා. නමුත් බුදු පිළිම වහන්සේලා ටික ආරක්ෂා වුණා. සමහර අයත් බේරුණා. එහෙනම් මේ සරණ ගියපු අයට මහසાગරයෙන් මොනතරම් උපකාර? එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු අය නිරයට යන්නේ නැහැ කියලා අර බ්‍රහ්මරාජයා මහා සමයේ දේශනා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා ප්‍රකාශ කළේ නිසා යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ නැහැ අපායට. මනුස්සකයන් ප්‍රාණවායුව ඉක්ම යනවත් සමගම ඔහු සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියලා. ඒ කාරණාව පිළිගන්නේ නැති මිනිස්සු ඉන්න සමාජයේ මේ සුනාමිය එහෙනම් අපිට ඒක ප්‍රඥාව ඇත්තන් දරන්න ඔප්පු කරලා පෙන්නවා. අවුගේ කාලේ නාය ගියපු වෙලාවක මුළු ගමක් යට කරලා නමුත් බෝධින් වහන්සේ ළඟ නමක් ළඟ තිබිච්ච පුංචි පිළිමයක් ඉතුරු කරලා තිබුණා. හැබැයි ඒකට සමහර අය කතා කියලා තිබුණා ගමක් යට කරලා පිළිමයක් ඉතුරු කෙරුවේ මොකටද කියලා. එහෙම හිතුණා මිසක් ඒකේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා හිතලා තිබුණේ නැහැ. ඊළඟට පින්වත්නි, එහෙමනම් භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේක අපි හරියටම දැනගෙන අවබෝධ කරගෙන බුදුන් සරණ ගිහිල්ලා බෞද්ධයන් බවට පත් වෙන්න මේ නිර්මල ධර්මයෙන්මයි අපි කොහොමද ඒක කරගන්නේ කියලා දැනගන්න ඕනේ. නිර්මල පරියාප්තිය අසන්නෙම්වා කියන කාරණාව කොයිතරම් වටිනවද? නිර්මල ධර්මය අහන්න ලැබෙන එක අපේ සිත් සතන් විතරක් නෙමෙයි අපේ සංසාරي කොයිතරම් සුවපත් කරනවද භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්මය. එහෙනම් අද අපිට නිර්මල ධර්මය අහන්න ලැබෙන්නේ නැත්තේ නෑනේ. ඕන තරම් යතිවරයන් වහන්සේලා නිර්මල ධර්මයේ දේශනා කරනවා. නිර්මල ධර්මයේ වගේ මිත්‍යා දෘෂ්ටියත් ඕන තරම් දේශනා වෙනවා. අපිට පින් තියෙන්න ඕනේ මිත්‍යා දෘෂ්ටිය මොකද්ද, සම්මා දිට්ඨිය මොකද්ද කියලා තෝරගන්න. ආන් එහෙම පැටලෙන කාලේ බෞද්ධ වෙලත් අද එහෙම කාලය ඇවිල්ලා. නමුත් එහෙනම් කෙලින්ම මිත්‍යා දෘෂ්ටික වම ඉපදුනා නම් අපිට මේ මිත්‍යා දෘෂ්ටික ධර්මයන් දරන්න වෙනවනේ. වෙනත් ආගමක ඉපදුනා නම් අපි ඒක හරි කියලා පිළිගන්නවා. සමාජයේ සිද්ධ වෙන දේවල් දැක්කහම, ඒ ආගම් දරණ අය කරන දේවල් දැක්කහම අපි කවදාවත් එව්වට සමහර ඒවට එකඟම නැහැ. නමුත් ඒගොල්ලෝ කියනවා ඒක හරි. ඒක තමයි අපිට එහෙම කියලා තියෙන්නේ. එහෙමයි වෙන්න ඕනේ. කියන්නේ මිත්‍යා දෘෂ්ටිය හරි කියලා දරනවා. අපි දන්නවා. නමුත් මේ රැස් කරගන්නේ, කරපින්නගන්නේ අය ආත්ම කෝටි ගානකට ගොඩ එන්න බැරි අකුසල් තමයි මේ පුරවගන්නේ කියලා. නමුත් අපිත් එහෙම ඉපදුනා නම් අපිත් මේ මිත්‍යා දෘෂ්ටිය හරි කියලා දරනවනේ. එහෙනම් එහෙම නොවෙන්න මෙහෙම ඉපදෙන්නත් අපි වෙනම ප්‍රාර්ථනා කරලා තිබුණා. ආන් මේ ලැබිච්ච අවස්ථාවෙන් නිර්මල ධර්ම රත්නය ලබන්නත් වෙනම ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිර්මල පරියාප්තිය අසන්නෙම්වා කියන ප්‍රාර්ථනාව හැම වෙලාවෙම තියෙන්න ඕනේ. හැබැයි අපේ රටේ නිර්මල ධර්මයේ තියෙනවා, ඒ වුණාට අහපු දරපු පිළිගත් අය හුඟක් අඩුයි කියලා අපිට තේරෙන්නේ නැද්ද? දකින්නකොට මේ සමාජය තුළ මොනතරම් හොරකම් කෙරෙනවද, මොනතරම් වංචා කෙරෙනවද, කොයිතරම් දූෂණ තියෙනවද, මොනතරම් භීෂණ වෙනවද? නිර්මල ධර්මයේ අහලා දරුවනම් ඒ හොරකම් ඔක්කොම නැති වෙනවා. ඒ භීෂණ ඔක්කොම, ඒ වංචා ඔක්කොම, ඒ මංකොල්ල කෑම්, ඒ අල්ලස් ගැනීම සේරම නැතුව යනවා නිර්මල ධර්මයේ ඒගොල්ලන්ට ලැබිලා තිබුණා නම්. එහෙනම් මේ වාගේ ශ්‍රේෂ්ඨ රටක ඉපදිලා නිර්මල ධර්ම රත්නයේ තවමත් ජීවත් වෙලා තියෙනකොට, වැඩ ඉන්නකොට මේ අපි කරන දේවල් වල වෙනම විපාකයක් තියෙනවා කියන කාරණාව දරන්න සූදානම් නැති හින්දා මේ දේවල් කරන්නේ. නමුත් අබුද්ධෝත්පාද කාලයකත් කොයි තරම් බණ අහලා තිබුණද? ඇතැම් අය අබුද්ධෝත්පාද කාලවල මේ කර්මය ඵලය කියන එක කොච්චර දැරුවද? දැන් මේගොල්ලෝ මේ කර්මඵල විශ්වාස කරන්නේ නැති හින්දානේ එහෙම කරන්නේ. නමුත් ඒක උදාහරණයක් අපේ ශාසනයේ සඳහන් කරන මේ සුඛ කියන සාමණේරයන් වහන්සේ පිළිබඳව. උන්වහන්සේක ආත්මයක එක බත් වේලක් වෙනුවෙන් තුන් අවුරුද්දක් රෑදවල් දෙකේම බැල මෙහෙවරකම් කරනවා. එක බත් වේලක් වෙනුවෙන් අවුරුදු 3ක් බැල මෙහෙවරකම් කරනවා.
රෑදවල් දෙකම වැඩ කරලා අවුරුදු තුන ගෙවලා ඉවර වුණාම මෙයාට බත් තේල හම්බෙනවා. ව්‍යංජන 100ක් සහිතව ගන්ධ කියන සිටුවරයාගේ කෑම වේල. කෑම ටික කණ්ඩ අත තියෙනකොටම පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. එතකොට හිතන්නකො අවුරුදු තුනක් මේ කෑම වේල වෙලින් තමයි රෑදවල් දෙකම දුක් විඳින්නේ. ඒ බත් වේල එක බත් ඇටයක් පිඟාන ඉතුරු කරගන්න නැතුව දන් දෙන්න හිතෙන්ද මේ කර්මයේ සහ ඵලයේ පිළිබඳව මොන තරම් විශ්වාසයක් තියෙන්න ඕනේද කියලා. භාගිතුන් වහන්සේ වැඩියා දැක්කහම කල්පනා කරනවා මේ කෑම වේල කෑවොත් ඕන්නම්මගේ වේලක් නැත්තම් දෙකක් මගේ බඩගිනි නෙමෙයි. අනිත් එක මේ කෑම වේල කාලපැය කීපයකින් මේ ආහාරවල ස්වභාවය මල සහ මුත්‍රා විතරයි. සංසාරේ දන් දීලා නැති හින්දා බත් වේලක් වෙනුවෙන් තුන් අවුරුද්දක් මං දුක් විඳා. ඒ නිසා තීරණය කරනවා මෙයින් මතු මට කවදාවත් මෙහෙම දුක් විඳින්න නොලැබේවා. මේ වාගේ ආහාර වේල් මට හැම භවයකම වගේ ලැබේවා. එහෙනම් එහෙම ලැබෙන්න මේ මහා සීලවන්තයෙකුට දුන්නහම ඒක එහෙම්මම වෙනවා කියන කාරණාව හොඳට මතක තිබ්බා. මේ වැඩියේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා අවබෝධ කරගන්න හොඳ ප්‍රඥාවක් තිබ්බා. ඒ සීලවන්තයාට දන් දුන්නහම මට වරදින්නේ නැහැ කියන එක දැනගන්නත් ප්‍රඥාවක් තිබුණා. ඒ නිසා බත් ටික ගෙනහිල්ලා පාත්‍රයට පිළිගන්වනකොට භාගයක් බෙදෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ අතවහලා කිව්වා ඇති කියලා. සඳහන් කළා ස්වාමීනි නෑ මට මෙලවින් සංග්‍රහය පාමයි දන් දීලා නැති හින්දාමයි මම මෙච්චර දුක් විඳින්නේ. මේ ටිකක් පිළිගන්න මට මෙලවින් සංග්‍රහය පා මගේ පරලොවට සංග්‍රහ කරන්න. තුන් වේලක් දුක් විඳලා හොයාගත්ත බත් ටිකේ පිඟානේ ඇලිච්ච බත් ඇටයක්වත් ඉතුරු කරගෙන දිව අග තියලා රහ බලා ගන්නවත් හිතුන්නේ නෑනේ. කොයි තරම් ධර්මාවබෝධයක් තිබුණද. එතකොට හිතන්නකෝ මේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච කාලේ මේ නිර්මල ධර්මරත්නයේ දේශනා වෙලා තියෙනවා. අපිට හිතෙනවද ඉතුරු කරගන්නේ නැතුව දන් දෙන්න ඕන කියලා. අපි මෙහෙම හිතමු කෙනෙක් ලොතරැයියක් අරගත්තා. එයාට ඇත්තරම ජයමල්ල ලැබුණා. හිතෙයිද මේක මට නිකම්මනේ හම්බුනේ රුපියල් 20කට මේක හම්බුනේ. එක සත පහක්වත් එපා මම මේ කෝටි ගානම දන් දෙනවා කියන සිතුවිල්ලක් එන්න නම් මොන තරම් පින් තියෙන්න ඕනේද. අපිට එහෙම හිතෙන්නේ නැහැනේ. ඉතුරු කරගෙන දෙන්න හිතෙන අපිට අපේ තියෙන ඔක්කොම දන් දෙන්න හිතෙන්නේ නැහැනේ කවදාවත්. මොකද බයයි. ඇයි බය? ඔක්කොම දුන්නහම කොහොමද ජීවත් වෙන්නේ? එහෙම බයක් එනවා. එහෙනම් කණ්ඩ නැතුව මැරුණත් කමක් නැහැ. වැස්සේ සීතලේ පින්නේ ඉන්න උනත් කමක් නැහැ. මේ සේරම දෙනවා දෙනවමයි කියලා හිත හදාගෙන දෙන්න පුළුවන් වුණොත් දැන් බාණ්ඩ මේ පුජ්‍යලයා මේ සුඛ සාමණේර වේදා දැන් හැඳින්වේ බත් බැලයා කියලා. මොකද බත් වේලක් වෙනුවෙන්නේ තුන් වේලක් තුන් අවුරුද්දක් බැල මෙහෙවරකම් කරන්නේ. බත්ත පටික සිටානු පසේ සිටානු වෙනවා. එක බත් ඇටයක්වත් තියාගන්න නැතුව දන් දුන්නා. පසේ භාග්‍යතුන් වහන්සේ දානේ ටිකක් අරගෙන ඊර්දියෙන් වඩිනකොට මෙයා කෑම කනවා බලන් ඇවිල්ලා හිටපු දාස් ගානක් මිනිස්සු සාදුකාර පවත්වන්න පටන් ගත්තා. සිටුවරයාට ගේ ඇතුළේ ඉඳලා හිතෙනවා තුන් අවුරුද්දක් මෙහෙවර කරලා නමුත් ව්‍යංජන 100ක් සහිත මේ බත් වේල කාගන්න බැරුව අර මිනිහා පොහොසත් වෙන්න ඇති. මිනිස්සු ඒකට හිනා වෙනවා කියලා. එළියට ඇවිල්ලා බලහම හිනා වෙනවනේ මේ මිනිස්සු සාදු කියනවා. ඇයි කියලා ඇහුවා. තුන් අවුරුද්දක් මෙහෙවර කරලා හොයාගත්ත බත් පිඟානේ එක බත් තුළු ඇටයක් දිවේ තියාගන්න නැතුව ඔක්කොම පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා කිව්වා. සිටුවරයාට ඇති වුණේ පුදුම සතුටක්. ආන් ඒ නිසා සිටුවරයා තමන්ගේ ධනස්කන්ධයේ දෙකට බෙදලා භාගයක් දෙනවා. මේ ආරංචිය යනවා රජුරු ගාවට. රජුරු කියනවා අද දවල් ඔබ කරගත්ත පින මටත් දෙන්න. සිටුවරයාත් ඒ පින් ඉල්ල ගන්නවා. අද දවල් ඔබ කරපු පින මටත් දෙන්න. රජුරුවන්ටත් ඒ පින් අනුමෝදන් කරනවා. රජ්ජුරු මේ පුද්ගලයාට සිටු තනතුරක් දෙනවා. ආන් එදා බත් බැලයා බත් බැල සිටානුව නැත්නම් බත්ත පටික සිටානුව කියලා සමාජයේ හඳුන්වන්න පටන් ගත්තා. නමුත් එයා සිටු තනතුරු බලාපොරොත්තුවෙන් දර ඔක්කොමත් හැරියේ නෑ සේරමත් හැරිය. නමුත් එහෙනම් දන් දෙන්න දන් දෙන්න ලැබෙනවා කියන කාරණාව මොන තරම් තහවුරු කරනවද. හැබැයි හිතේ මුල්ලක තණ්හාව තියාගෙන හිතේ මුල්ලක ලෝභකම තියාගෙන දුන්නා නම් සමහරට එහෙම වෙන්නේ නැහැ ඒක. නමුත් දුන්නු කුසල් ලැබෙනවා.
මේ විදිහට අස්පනා අපිට විපාක දෙන්නේ නැති වෙයි. එහෙනම් අපිට අරහෙම අත්හරින්න හිතෙනවද කියලා එකයි මම ඇහුවේ. ජයමල්ල හම්බුනොත් එහෙම දෙන්න පුළුවන්ද? මැණික් ගරාගෙන යනකොට මැණික් ගොඩක් හම්බුනොත් නෑ, මේ පළවෙනි සැරේම ගන්නකොට හම්බෙච්ච මැණික් ඔක්කොම දෙන්න පුළුවන්ද? එහෙනම් අපි තව කොච්චර දුප්පත්ද කියන කාරණාව අපි හිතන්න ඕනේ. එතකොට මේ නිර්මල ධර්මරත්නයේ මේ තරම්ම වැඩ ඉන්න සමාජයක අපි කතා කළා දූෂණ භීෂණ කොච්චර වෙනවද කියලා. අපේ පාසල් පද්ධතිය ගැන කල්පනා කරලා බැලුවොත්, අන්‍ය පාසල් නෙමෙයි මේ බෞද්ධ කියන පාසල්, අද ශිෂ්‍ය පරම්පරාව කොයි තරම්නම් පිරිහිලාද කියලා කල්පනා කරලා බැලුවොත්, ගුණයක් ධර්මයක් තියෙන අය ඉතාම අඩුයි. සුරාවටත් යොමු වෙලා, මත්කුඩු වලටත් යොමු වෙලා, ගංජා වගේ දේවල් වලටත් යොමු වෙලා, මත්පෙති වලටත් යොමු වෙලා, ඉතා ලාබාල කාලේ ගැහණු දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා. ඉතින් එහෙනම් මේ වගේ කර්මයක් තියෙනවා, මේ වගේ ප්‍රතිඵලයක් තියෙනවා. මේ කාරණා ඒගොල්ලෝ අතරට ගියා නම්, ධර්මය ඒ දරුවෝ අතරට ගියා නම්, අපේ අනාගත පරම්පරාව කොයිතරම් ලස්සන වෙයිද? අද අපිට අනාගතයේ කොහොම වෙයිද කියලාවත් හිතාගන්න බැරි තැනක අපි ඉන්නේ. නමුත් කොච්චරට ලස්සනට අනාගතයේ සැලසුම් කරන්න පුළුවන්ද භාග්‍යතුන් වහන්සේගේ ධර්මය වුන්ට දානය කෙරුවොත්? එහෙනම් ඒ අයටත් මේ නිර්මල පරියාප්තිය අහන්න දරන්න කුසල් අඩු බවක් තියනවා වෙන්නත් පුළුවන්. මොකද මව්පියන්ගෙන්වත් ඒක දානය වෙන්නේ, ඒක දානය වෙන්නේ නැහැ. අපි කවුද කියලා ඇහුවොත් අපි කියන්නේ අපි බෞද්ධ කියලා. අපි කොහොමද බෞද්ධ වුණේ කියලා ඇහුවොත්, කවුද අපිට බුද්ධ ආගම ඉගැන්වුවේ කියලා ඇහුවොත්, කිරියම් අපේ අම්මට උගන්නලත් නැහැ, අපේ අම්මා අපිට ඉගැන්වෙත් නැහැ, අපි අපේ දරුවන්ට උගන්වන්නේ නැහැ, බුද්ධ ආගම උගන්වන්නේ නැහැ. වෙන වෙන දේවල් උගන්වන්න අපි බොහෝම කැපකිරීම කරලා තියෙනවා. හැබැයි ඒකේ පාඩුව කොතනින් නවත්තන්නද කියලා හිතාගන්න බෑ. ආන්ගේ බුද්ධ ආගම උගන්වන්නේ නැතුව වෙන වෙන දේවල් උගන්වපු නිසා නෙමෙයිද අපේ දරු පරපුරට ওই වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් නිර්මල ධර්ම රත්නේම දායාද කෙරුවනම් අපි කොයි තරම් ලස්සන රටක්, භාග්‍යතුන් වහන්සේගේ කරුණාව වැඩියෙන්ම හම්බ වෙච්ච මේ රට කොයි තරම් අපූරු රටක් බවට තවත් අනාගතයට ඉතුරු වෙයිද? නමුත් ප්‍රාර්ථනා කරලා නැතුව ඇති, පිං මදි ඇති, නිර්මල ධර්මරත්නය අහන්නත්, නිර්මල ධර්මරත්නය දරන්න. ඊළඟට මේ දරුවෝ මව්පියෝ පිළිබඳව තියෙන සම්බන්ධතා, ධර්මයෙන්මයි දකින්න ඕනේ මව්පියෝ කවුද කියලා. මව්පියෝ මොන තරම් ගුණවත්ද, මව්පියෝ කොයි තරම් සිල්වත්ද, ආන්ගේ මව්පියන් ඇසුරු කරගෙන අපි අපේ කටයුතු කරනකොට කොයි විදිහට කටයුතු කරන්න වෙනවද කියන කාරණාව පිළිබඳ විශේෂයෙන් හිතන්න ඕනේ. අම්මා කියන්නේ කවුද, තාත්තා කියන්නේ කවුද? දෙමව්පියෝ දරුවන්ට උගන්වලා තියෙන්න ඕනේ. අපේ රටේ මේ ආමන්ත්‍රණය කියන එක අද තියෙන හරි පල්ලෙහා මට්ටමක. ඒ නිසා දරුවන්ට මාතෘත්වයේ පීතෘත්වයේ බර දෙන්නේ නැහැ. ධර්මයේ දෙමව්පියෝ ගැන වෙනම කියලා තියෙනවා. අපි සඳහන් කළානේ මහා මුහුදෙත් දෙවියෝ පත් කරලා ඉන්නේ මව්පියන්ට සලකන අය සාගරයට වැටුනොත් බේරගන්න කියලා. එහෙනම් අම්මා තාත්තා ඉන්නේ සීමාව හිතන්න හිතාගන්නවත් පුළුවන්ද අපිට? හිතාගන්නවත් බැහැ. අශෝකමාලා දාසියක් වෙන්නේ අම්මට කීප එක වචනයක් හින්දා. අම්මට එක වචනයක් කියලා දාසියක් වුණා. නමුත් කෙනෙකුට හිතාගන්න බැරි තරම් ලස්සන රූපයක් තිබුණේ, ඒ තරම් ලස්සනට රූපත්. නමුත් අම්මට කියපු වචනේ හින්දා සැඬල් කුලේ ඉපදෙන්නේ. දාසියක් නෙමෙයි, සැඬල් කුලේ ඉපදෙන්නේ. එමනම් මව්පියෝ කොයි තරම් ගුණවත්ද? තිරිසනෙක් මැරුවට ආනන්තරිය වෙන්නෙත් නැහැ, සාමාන්‍ය මිනිහෙක් මැරුවට ආනන්තරිය වෙන්නෙත් නැහැ. සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් සකදාගාමින් වහන්සේ නමක්, අනාගාමින් වහන්සේ නමක් මරණයට පත් කළත් ආනන්තරිය පාප කර්මයක් වෙන්නේ නැහැ. නමුත් සමහරට අපේ අම්මා ගාව පන්සිල්වත් නැහැ වෙන්න පුළුවන්. නමුත් ආන් ඒ අම්මා ඝාතනය කිරීම ආනන්තරිය පාප කර්මයක් කියලයි අපේ ශාසනය අපිට උගන්වලා තියෙන්නේ. එහෙනම් අම්මා කොයිතරම් ගුණවත්ද? හැබැයි මව්පියෝ තමන්ගේ ආන් ඒ තැන දරුවන්ගෙන් නැති කරගෙන තියෙන්නේ. මම ඒකයි සඳහන් කළේ අපේ ආමන්ත්‍රණයේ තියෙන ඉතාම දුර්වල තැනක කියලා. දරුවෝ දෙමව්පියන්ට කතා කරන්නේත් ඔයා මෙයා කියලා. අම්මා තාත්තා කියන වචනේ හුඟක් ඈතට ගිහිල්ලා, මමි ඩැඩි වෙලා, ඔයා මෙයා වෙලා. ධර්මයේ තියෙන හැටියට අම්මට ඔයා කියන එකත් පව්.
තාත්තට ඔයා කියන එක පව්. ඊළඟ ආමන්ත්‍රණේ දරුවන්ට අම්මා තාත්තා ගැන හැඟීම එන්නේ නැහැ. සමහර වෙලාවට අම්මා දුවට කතා කරන්නේ අක්කා කියලා. එහෙම තියෙන තැන් අපි ඇයට මුණ ගැහිලා ඉති වුණ තරම්. gedara daruwo innawa nan lokuma daruwage hænu lamek nan podi lamai eyata katha karanne akka ne. ammat eyata anda gahanne akka kiyala. ammat duwata anda gahanne nangi kiyala. amma putata anda gahanne ayya kiyala. amma putata ayya kiyala anda gahanda gaththama ammage ayyatath ayya kiyana putatath ayya kiyana. etada putata amma gena gauravaniya hængimak innawada. enan e aamantranaye durwala wicca nisa me daruwa kochchara mawpiyangen ඈත් වෙනවද? මව්පියන්ගේ ගුණය වටිනාකම ඒගොල්ලන්ගෙන් කොයිතරම් ඈත් කරලා තියෙනවද? අපි ඒ කියන්නේ එහෙනම් මව්පියන්ට නිර්මල ධර්මයේ හම්බ වෙලා නැහැ. මව්පියෝ දැනගෙන ඉඳලා නැහැ මව්පියෝ කියන්නේ කවුද කියලා. එහෙනම් ඒ මව්පියෝ ඒගොල්ලන්ගේ අම්මලා දැකලා තියෙන්නේ ඒ විදිහට නම් මේගොල්ලන්ටත් මව්පියන්ගේ වටිනාකම මේගොල්ලන්ගෙන් තිලින නොවිච්ච නිසා කල්යාණ මිත්‍රත්වයේ හම්බ වුණාද කියන එකේ ප්‍රශ්නෙත් එතන තියෙනවා. එනම් මේ නිර්මල ධර්මයේ අසන්නෙම් වා කියන කාරණාව කොයි තරම් ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන්ද? එහෙනම් ධර්ම දේශනාවට තියෙන කාලය ඉවර වෙලා තියෙන නිසා අදට ධර්ම දේශනාවක් මෙතනින් නිමා කරමු. කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙවට අප නාලිකාව subscribe කර බෙල් ලකුණ click කර